හරි ආයිබෝන් දූපතේ සිල් දිනාටම අපේ හය ශ්‍රේණිය විද්‍යා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. අපේ මේ ප්‍රශ්න පත්‍රය 2019 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණයට ආපු ප්‍රශ්න පත්‍රයක් තමයි අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. එතකොට තුන්වෙනි වාර පරීක්ෂණය තව නොබෝ දිනකින් පැවැත්වෙන්න ඉඩ තියෙනවා. එතකොට දැනට කාලසටහන් ලැබිලා තියෙනවා සමහර පළාත්වල පාසල් දරුවන්ට. එතකොට හැමෝටම මාර්තු මාසයේ ගොඩක් කාලවලට පැවැත්තේ තුන්වෙනි වාර පරීක්ෂණය. එනිසා අපි මේ දිනවල හය ශ්‍රේණි ඉඳලා හැම පන්තියකට මේ වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. හොඳයි, එහෙනම් ද්විපති අපි යනවා පළවෙනි ප්‍රශ්නයට. දැන් හැමෝටම පේපර් එක ලැබිලා ඇති කියලා මම හිතනවා. කාට හරි පේපර් එක ලැබුණ නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ මම දානවා කමෙන්ට් එකේ ලින්ක් එකක් දානවා ගෲප් එකට. ඒකට සම්බන්ධ වෙලා ඔයාලට පේපර් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ WhatsApp අංකයම ස්ක්‍රීන් එකේ දාන්න. ඒකට මැසේජ් එකක් කියලා ඔයාලට පේපර් එක ගන්නත් අවස්ථාව තියෙනවා. හරි. එතකොට ද්වේපති අපි බලමු. එනම් මම අද පළවෙනි ප්‍රශ්න නැත්නම් බහුවර්ණ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරන දවසේදී, ඒ වගේම හෙට අනිද්දා ළඟට සමුද පොයේ දවසක් තියෙනවා අනිවාර්ය දවසක් ඔයාලට. ඒ දවස් ටිකේ අපි 6 වසරට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සූදානම් වෙනවා. හොඳයි, එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නට යනවා. දැන් මම ඔයාලගේ උත්තර අහනවා. එනිසා හැම දරුවෙක්ම උත්තර ලබා දෙන්න ඕන, පිළිතුරු ලබා දෙන්න ඕන. එතකොට ඔයාලට ඒවල ඇති මම ලින්ක් මගින් නැත්නම් MCQ ප්‍රශ්න ඒවල ඇතිනේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර විදියට. ඒවත් ඔයාලා ගොඩක් දරුවෝ කරලා තිබුණා. හැම දරුවෙක්ම උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්න කරන්න. පාඩම් හතරක දැන් ඒවල ඇති. හරි, දැන් එනවා අපි යනවා පළවෙනි ප්‍රශ්නයට. හරි, ප්‍රශ්නේ හැමෝටම පේන ඇති මං හිතන්නේ, ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ජීවි හා ජීවි ද්‍රව්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුර කවරේද? නැත්නම් කවර පිළිතුරද? මුලින්ම ඔයාලා පොඩ්ඩක් බලන්න, කවුරු හරි උත්තර ලියලා නැත්නම් ප්‍රශ්න අංක දාලා පිළිතුරේ අංකේ මේ වෙලාවේ දාගන්න. 20න් ලකුණු කීයක් ලැබෙනවද කියලා අපි බලමු. අවසානයේදී ලකුණු කීයක් ලැබෙනවද කියලා 20න්. එනිසා හැමෝම උත්සාහ කරන්න මේ වෙලාවේ උත්තර ලියලා නැත්නම් පිළිතුරු සපයලා නැත්නම් මේ වෙලාවේ උත්තර දාගන්න. හැමෝම උත්සාහ කරන පළවෙනි එකට මොකද්ද එන උත්තරය කියලා දැන් ඔයාලා ලකුණු කරගන්න. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න අංකේ දාලා පිළිතුරු දාලා අංකේ දාගන්න. ඔයාලා ළඟ තියාගෙන ඉන්න කොලේ දාලාම සාකච්ඡා කරලාදී හරිනම් හරි දාගන්න. එකකට ලකුණක් බැගින් දාගන්න. හරි, හරිනම් ලකුණක් දාගන්න. ඒ විදිහට තමයි සාකච්ඡා කරන්නේ. හොඳයි, දැන් එන අපි යමු පළවෙනි ප්‍රශ්නයට. ජීවි හා ජීවි ද්‍රව්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුර මට කියන්න මොකද්ද කියලා උත්තරේ. මොකද්ද පුතේ උත්තරේ? සමනලයා ගිනිමැලය. දැන් හරියට ප්‍රශ්නේ කියවන්න ඕන. සමහර දරුවන්ට වර්ධින්නේ උත්තරේ දන්නවා, හැබැයි ප්‍රශ්නේ හරියට කියවලා නැහැ. බලන්න, ජීවි සහ අජීවි ද්‍රව්‍ය. ජීවි කියන්නේ පුතේ පණ තියෙන ඒවාද නැති ඒවාද? ජීවි කියන්නේ පණ තියෙන ඒවා. අජීවි කියන්නේ පණ නැති ඒවා. එහෙනම් ජීවි සහ අජීවි ද්‍රව්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුර අහනවා. ජීවි කියද්දි පුතේ දලබුව ජීවි, මකුළුවත් ජීවි. එහෙනම් පළවෙනි උත්තරේ ගන්න පුළුවන්ද? පළවෙනි එක ගන්න බෑනේ. ළඟට සමනැලය ජීවි, ගිනිමැලය කියන්නේ අජීවි දෙයක්. එහෙනම් දෙවෙනි උත්තරේ හරි. තුන්වෙනි එක පිදුරු කියන්නේ අජීවි, කොකුණු ජලය ජීවිද අජීවිද? අජීවි. අජීවි. එහෙනම් ඒකත් ගන්න බෑ. හතරවෙනි එක මී වදේ කියන්නේ, මී වදේ කියන්නේ අජීවි. මී වදේ කියන්නේ දේපුතේ අජීවි දෙයක්. මී මැස්ස කියන්නේ ජීවි. එහෙනම් එතන උත්තරේ මාරු වෙලා තියෙනනේ, මාරු වෙලා. හරි බලන්න, එහෙනම් ඔය දෙක දෙපැත්තට ආවන මී මැස්ස කලින් ඇවිල්ලා මී වදේ ඊට පස්සේ ආවන උත්තරේ හරි. හැබැයි මේක මාරු වෙලා නැති නේද? උත්තරේ අංක කීයද? අංක දෙකනේ පිළිතුරු අංක දෙක. එහෙනම් හරිනම් හරි දාගෙන ලකුණු දාගන්න. එක ලකුණක් දාගන්න. 20න් ලකුණු ප්‍රමාණය අපි බලමු කීයක් තියද කියලා. එක ලකුණක් දාගන්න. හරිනම් හරි දාගෙන ලකුණක් දාගන්න. පන්තියේ රෙකෝඩ් එක අද දානවා පුතේ. සම්බන්ධන බැරි දරුවන්ට බලන්න අවස්ථාව ලැබෙයි. කාට හරි මේ වෙලාවේ සම්බන්ධන බැරි වුණොත් ඔයාලට රෙකෝඩින් එක බලන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි, හරි. එහෙනම් පළවෙනි එකට උත්තරේ අංක දෙක. හරි, එහෙනම් හැමෝම පොත බලන්න නැතුව මේ වෙලාවේ තනියම උත්තර
කල්පනා කළා. ඔව්. ඉතින් උත්තර සපේ යන වැරදුනත් කමක් නැහැ නේ, වැරදුනට කමක් නැහැ. තමන්ට හිතෙන උත්තරේ කොහොම හරි සපේ යන උත්සාහ කරන, වැරදුනොත් ඔයාලට අඩුපාඩු හදාගෙන විභාගෙදී උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. හරි, දෙවෙනි එකට අපි යනවා. දැන් මේ මම සාකච්ඡා කරන අතරතුරේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තර සපයන වලට කාලය තියෙනවා. ස්ක්‍රීන් එකේ මම ප්‍රශ්න පත්‍රය දාලා තියෙනවා. දෙවෙනි එක, කොළ පැහැතිය සයම් පෝෂී වේ, සසනය කරයි වර්ධනය වේ, වර්ගය අභෝ කරයි. මේ කාගේ ලක්ෂණ තියෙන්නේ? ඔය ලක්ෂණ, ඔයම්බසේ ඔව් ලක්ෂණ ගොඩක් තියෙනවානේ. දැන් ඔයාලා උත්තරේ පිළිතුරු සපයන්නේ නැදිනේ. හරි, එහෙනම් පොළ පැහැතිය සයම් පෝෂී වේ, සසනය කරයි වර්ධනය වේ, වර්ගය භෝ කරයි. ඉහත ලක්ෂණ සියල්ල අයත් ජීවියා කවුද කියලා අහනවා. මොකද පුතේ උත්තරේ? ගොයම් ගස ගොයම් ගස ආ, ගොයම් ගසද ගොයම් මැස්සද? ගොයම් ගස ගොයම් ගස. හරි, මට කියන කොළ පැහැතිය සයම් පෝෂී වේ මේ කාගේ ලක්ෂණද? කොළ පාටයි. තණකොළ පෙත්තත් කොළ පාටයි. ඔව්, තණකොළ පුත්. ඔව්, තණකොළ පෙත්ත කොළ පාට නෙවෙයිද? කොළ පාටයි. ඊළඟට ගොයම් ගස ගිරවා. ගිරව මොන පාටද? කොළ පාට කොළ පාටයි නේ. එතකොට ගොයම් ගසත් කොළ කොළ පාට පාටයි. කොළ එහෙනම් පාට පළවෙනි එකට උත්තර ඔව් තුනක් හරියනවා නේ. ගොයම් මැස්සා දැකලා තියෙන පාට මොන පාටද කියලා? ගොයම් මැස්ස කියන්නේ කුඹුරු ආශ්‍රිතව ඉන්න කෘමි සතෙක් නේ. හරි, එතකොට සයම් පෝෂී කියද්දී පුතේ ඔන්න ඔතන තමයි අපිට පිළිතුර ගලප ගන්න තියෙන තැන නේ. අපි ඉගෙන ගත්ත ආයෂේනි විද්‍යා පාඩමේ සයම් පෝෂී වෙන්නේ ශාකද සතුන්ද? ශාක සයම් පෝෂී වෙන්නේ ශාකය. කියන්නේ තමා විසින්ම ආහාර නිපදවන අය. ඒ ආහාර නිපදවන ක්‍රියාවලියට අපි නමක් කිව්ව. මොකක්ද ඒකට කියන්නේ? ආහාර නිපද ප්‍රභා සංශ්ලේෂණය නේ. ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් මෙතනින් ප්‍රභා සංශ්ලේෂණය කරන කෙනෙක් ඉන්නේ සයම් පෝෂී කෙනෙක් ඉන්නේ ගොයම් ගස. සසනය කරයි වර්ධනය වේ, වර්ගයාභෝ කරයි. මේ තුනම සතුන්ටයි ශාකවලටයි අදාළයි. ශාකත් සසනය කරනවා, සතුනුත් සසනය කරනවා. ශාකත් වර්ධනය වෙනවා, සතුනුත් වර්ධනය වෙනවා. ශාකත් වර්ගයාභෝ කරනවා, නැත්නම් නවජීවීන් බිහි කරනවා. සතුනුත් නවජීවීන් බිහි කරනවා. එහෙනම් උත්තරේ පුතේ ගොයම් ගස. පිළිතුර හොයාගන්න තියෙන උත්තරේ තමයි සයම් පෝෂී වේ කියන තැන. සයම් පෝෂී වෙන්නේ ශාක කියන එක මතක නම් උත්තරේ ලේසියම හොයාගන්න පුළුවන්. ළඟට තුන්වෙනි එක, කාබන් ඩයොක්සයිඩ් වායුව. දෙවෙනි එක හරිනම් හරි දාගෙන ලකුණු දාගන්න. තුන්වෙනි එකට උත්තර ලිව්වේ නැත්නම් දැන් ලියන්න, හැම දරුවෙක් උත්සාහ කරන්න. එතකොට තුන්වෙනි එකේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. පරිසරයේ තියෙන වායුවක් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව පරිසරයේ තියෙන වායුව මොනවද? ඔක්සිජන්, ඔක්සිජන් තියෙනවා. හොඳයි පුතේ. තව හයිඩ්‍රජන්, හයිඩ්‍රජන් තියෙනවා. තව නයිට්‍රජන්, නයිට්‍රජන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. හරි, එහෙනම් හයිඩ්‍රොක්සයිඩ්. ඔව් අපුතේ. එතකොට ওই වගේ වායුන් පරිසරයේ තියෙනවානේ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ගැන තමයි අපෙන් අහන්නේ. ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍යයිලු. හරිද ඒක? නෑ වැරදි. ශ්වසනයට අවශ්‍ය වායුව මොකද්ද? ඔක්සිජන්, ඔක්සිජන්. ඔක්සිජන්. හැබැයි මෙතන මෙහෙම ගැටලුවක් තියෙන දුවේ පුතේ. ජීවීන්ගේ ශ්වසනයට කියද්දී පොදුවේ අපි ගන්නවා ජීවීන්ගේ ශ්වසනය සහ ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලි දෙකක්. ඒ නිසා ගැටලුවක් නෑ. ජීවීන්ගේ ශ්වසනයට කියද්දී පුතේ ශාක සතුන් සුදු ජීවීන් කියන කාණ්ඩ තුනමයි තියෙනවානේ. ශාක ශ්වසනය කරනවා කියලා මතක තියාගන්න. සතුනුත් ශ්වසනය කරනවා, ශාකත් ඔක්සිජන් තමයි ලබා ගන්න ශ්වසනය සඳහා. සතුනුත් ඔක්සිජන් ලබා ගන්නවා ශ්වසනයේදී, කියන්නේ ආශ්වාස කරනවා. ළඟට ද්‍රව්‍ය දහනයට අවශ්‍යයිලු. දහනයට ඔක්සිජන් ද කාබන් ඩයොක්සයිඩ් ද මොකක්ද අවශ්‍ය වායුව? ඔක්සිජන්. ඔක්සිජන් වායුව අවශ්‍ය වෙන්නේ දහනයටනේ, ඔක්සිජන්. ඒ නිසා දෙවෙනි උත්තරේ ගන්න බෑ. තුන්වෙනි එක අවර්ණ හුණු දියර කිරිපැහැ ගන්නවයි. හරි හරිනේ. එන උත්තරේ අංක 3නේ. අංක 3 උත්තරේ. හතරවෙනි එක, ජීවීන්ගේ ශ්වසනයට හා ද්‍රව්‍ය දහනයට අවශ්‍යයි.
ठीक है गैलपे ना आदर सस्ने इट आवश्य है ने ऑक्सीजन ने दाने इट आवश्य है ने एट ऑक्सीजन और ये ना पुत्र उत्तरी अंक तो ना हरिनाम हरिदागन लखनु दागन हाथर वैनी एक सार्वभाक्षक सातुन सामाना साहित्य पीलितूर अपुटा वाला कुकुला ओ मुकाद उत्तरे अपुटा कुकुला वाला ओ सार्वभाक्षक सातुन नायत्तन पीलितूर तमाय बुते कपुटा कुकुला वाला हाँ किया ना पीले तुरने तो बोटा अंक देखा उत्तरे तो बोटे ओ सारो बाक्ष किया ने मोने विधि आये द मोने जाति का नाये द शाकाहे मांसाहे देखा मगाना शाक में आहाराई सत्व में आहाराई देखा मगाना है ने शाक में आहाराई सत्व में आहाराई देखा मगाना है तमाई सारो बाक्ष किया लकिया ने ना उत्तरे अपुटा कुकुला वाला हाँ හරි එන උත්තරේ අංක 2 ඊළඟ එක පස්වෙනි එක පැන්ඩා යන සත්වයා වඳවීම යාමේ තර්ජනයට ලක්ව ඇත්තේ හරි උත්තරේ බලන මොලින්ම තමන් උත්තර ලියලා නැත්නම් ලියා ගන්න පිළිතුරට අදාළ අංකේ හරි දා ගන්න දුවේ පුතේ මේ වෙලාවේ අංක 4 ඔව් පැන්ඩා යන සත්වයා වඳවීම යාමේ තර්ජනයට ලක්ව ඇත්තේ මොකද්ද පිළිතුර අංක 4 අංක 4 අංක 4 තියෙනවා එකම ශාක ද්‍රව්‍යයක් මත පමණක් කැපීම නිසා මොකද්ද ශාක ද්‍රව්‍ය උණ ශාකයේ තමයි උණ ශාකයේ තමයි ගොඩක් අඩ ආහාරයට ගන්නෙ චීනයේ පමණක් ජීවත් වෙන නිසා කියන එක වැරදි පැටවුම් බෝවීමේ වේගයට නිසා කියන එකත් ගන්න බැහැ සුරතල් පෙනුම හේතු කොටගෙන මිනිස් ග්‍රහණයට අසු වීම නිසා කියන එක යම් කිසි මට්ටමකින් හරි නමුත් 100%ක්ම හරි නැහැ උත්තරේ තමයි පුතේ එකම ශාක ද්‍රව්‍යයක් මත පමණක් කැපීම නිසා කියන්නේ එයා උණ ශාකයේ තමයි ගොඩක් කලට ආහාරට ගන්නෙ නේ ඒ නිසා තමයි ගොඩක් කලට ආහාර හිගය නිසා වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා හරි පස්වෙනි එක උත්තරේ අංක 4 ළඟ 6 වෙනි එකට අපි යනවා හයවෙනි එකේ තියෙන දුවේ පුතේ පොසිල ඉන්ධනවල අඩංගු වන්නේ ඔව් පොසිල ඉන්ධනවල අඩංගු වෙන මොන ශක්තියද කියලා අහනවා බලන්න උත්තරේ ලියන්න මුලින්ම නැත්නම් අංකේ දාගන්න උත්තරයට අදාළ ඔව් මට කියන්න දුවේ පුතේ මේ ලෝකේ තියෙන ප්‍රධානම ශක්ති ප්‍රභවය මොකද්ද මේ ලෝකේ තියෙන සූර්යයානේ හරි එහෙනම් පොසිල ඉන්ධනවල අඩංගු වෙන ඇත්තේ මොන ශක්තියද ඔව් පොසිල ඉන්ධන හැදෙන්නේ කොහොමද කියලා දන්නවද පොසිල ඉන්ධන හැදෙන්නේ කොහොමද ඔව් පොසිල ඉන්ධන හැදෙන්නේ ඔව් මැරුණු ශාක හා සත්ව කොටස් ගොඩක් කල් පරිසරයේ ජීවත් වෙලා ඉන්න සතුන් හා ශාක මිය ගියාට පස්සේ මේ පොළවේ තැන්පත් වෙලා ගොඩක් කල් තිබුණාට පස්සේ අවුරුදු මිලියන මිලියන ගාණක් ඒගොල්ලෝ මොකද වෙන්නේ ඔව් දිරාපත් වෙලා පුතේ හැදෙනවා ඔව් පොසිල ඉන්ධන නිර්මාණයම සිද්ධ වෙනවා නේ පොසිල ඉන්ධන නිර්මාණය වෙනවා එතකොට ඔය විදිහට තමයි පොසිල ඉන්ධන නිර්මාණය වෙන්නේ එතකොට මේ මැරුණු ශාක හා සත්ව කොටස් කියති පුතේ අපේ ගබඩාව වෙන ශක්තිය තමයි අපි ගන්නේ ආහාරනේ අපි ගන්න ආහාරවල ගබඩාව වෙන සූර්යාගේ ශක්තිය කොහොමද ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙන සූර්යාගේ ශක්තියනේ නේ අපි ගන්න ආහාරවල සූර්යාගේ ශක්තිය අඩංගු වෙනවා එනම් ප්‍රධාන වශයෙන් පොසිල ඉන්ධන කියන ඒවා අඩංගු වෙන්නේ පුතේ සූර්යා ශක්තිය සූර්ය ශක්තිය තමයි අඩංගු වෙන්නේ හරි ඊළඟට අපි යනවා 6 වෙනි එක සාකච්ඡා කරේ දැන් හරිනම් හරිදාගෙන ලකුණු දාගන්න 7 වෙනි එකට අපි යනවා වර්ෂාවකදී පොළොවට පත්වන ජලයේ හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා සකස් කළ ඇටවුමක් පහත දැක්වේ
මෙහි ABC සමාන කළ හැකි පිළිවෙලින්? එක ඔව්. මොකද්ද පුතේ උත්තරේ? එක අංක එක කියලා උත්තරේ කියනවා. ඔ මේ තියෙන පුතේ පරිසරයේ තියෙන ජලය මේ වැස්සෙන් අපි කියන වර්ෂණය කියලා වැස්ස ලැබෙන ආකාර කීපයක් තියෙනවා අපි ප්‍රධාන වශයෙන් කියන වර්ෂණය කියලා. ඒකෝර මේ වර්ෂණයේදී ජලය මතු පිටට වැටෙනවා. ඒ මතු පිට ජලය ඊට පස්සේ මතු පිට යන ජලය ගලාගෙන යන කොටස ගලාගෙන ගිහලා ගංගා වලට ඇලදොල වැව් අමුණු වලට පිරෙනවා. ඒව මතු පිට ජලය කියලා අපි අදහස් කරන්නේ. නැත්නම් ඒව අපි සලකන්නේ මතු පිට ජලය විදියට. ඊට පස්සේ පොළොව ඇතුළට කිඳා බහිනවා තව ජල කොටස. ඒකට අපි කියනවා භූගත ජලය කියලානේ. හරි. එහෙනම් මෙතන පුතේ A වල තියෙන්නේ වර්ෂණය කියන ක්‍රියාවලිය, B වල තියෙන්නේ මතු පිට ජලය, C වල තියෙන්නේ භූගත ජලය. එහෙනම් උත්තරේ අංක 1. 1. අංක 1. අංකේ උත්තරේ හරිනම් හරි දාගෙන ලකුණු දාගන්න. 8 වෙනි ප්‍රශ්නය සර්ව සම. මට කියන්න මේ සර්ව සම කියන්නේ මොකද්ද පුතේ? ඍතුර කියන්න කලින් මට කියන්න මේ වචනේ තේරුම සර්ව සම යනු කුමක්ද? සර්ව සම කියන්නේ මොකද්ද පුතේ? ඔව්, සර්ව සම කියන වචනේ මට කියන්න උත්තරයක්. ඔව්, එක සමාන කියන උත්තරයක් ආවා. හොඳයි පුතේ. තව උත්තරේ හරියටම කිව්වොත් සර්ව සම කියන වචනේ මතක තියාගන්න, අමතක නම් ලියාගන්න. ඔයාලගේ පොතකාරී පොරේ හරි සර්ව සම කියන්නේ පුතේ සෑම අතකින්ම සමාන. සෑම අතකින්ම සමානයි සර්ව සම කියන්නේ, හැම විදියෙන්ම සමානයි. දැන් සර්ව සම බඳුන් තුනක්, භාජන තුනක් අරගෙන හැම විදියෙම උසෙන් සමාන, ප්‍රමාණයෙන් පරිමාවෙන් සමාන, භාජන තුනක් අරගෙන හැඩය, පරිමාව, උස මේ හැම එකෙම සමාන භාජන තුනක් අරගෙන කරදිය. කරදිය කියන්නේ මොනවද? කරදිය කියන්නේ මුහුදු ජලය. මුහුදු ජලය. කිවුල් දිය කියන්නේ කලපු වල ජලය. ඔව්, කලපු වල ජලය. ළඟට මිරිදිය කියන්නේ මොනවද? ගංගා ඇලදොල වල ලිං වල තියෙන ජලය මිරිදිය කියලා අපි සලකනවානේ. ඒවා සමාන පරිමාවලින් දාලා අවුවේ තියනවලු. ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගිය පසු අවුවේ තිබුණා සිඳෙන්නේ කොහොමද ජලය? මොකද වෙන්නේ? තාපයේ ජල වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්ප වෙනවා පුතේ, වාෂ්ප වෙනවා. හොඳයි. සිඳී ගිය පසු ඒහි කිසිවක් දක්නු නොලැබුණි. ඒ වල කිසිවක් දක්නු ලැබෙන්නේ නැහැ. බීවල ඝනකම් සුදු පැති කුඩා. බීවල ඝනකම් සුදු පැති කුඩා දකින්න පුළුවන් වුණාලු. සීහි ඉතා තුනි සුදු කුඩු ස්තරයක් දකින්න පුළුවන් වුණාලු. ABC මොනවද දහන පිළිවෙලින්? කිසිවක් දකින්න තිබුණ නැත්නම් ඒ මොන ජලයේද? මිරිදිය. මිරිදිය ජලය. මතක තියාගන්න පුතේ, මිරිදිය ජලයේ ලවණ දියලා තියෙන ප්‍රමාණය අඩු වෙන නිසා මිරිදිය ජලයේ වාෂ්පනාට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ගොඩක් කාලා අපි දකින්නේ ඉතුරු වෙන දේ. ළඟට මේ කරදිය ජලයේ තමයි පුතේ ඔය මේ අතරින් සුදු පැටි කුඩක් තියනවා කියලා කියන්නේ මොනවද? ඔව්, මුහුදු ජලයේ අපි දන්න වාෂ්ප කරාම පුතේ ඉතුරු වෙනවා සුදු පාට කුඩක්. ඒ මොනවද? ඔය ලුණු ලේවායි හදන්නේ, ලුණු හදන්නේ නේ අපි. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා අපි කියනෝනේ ලුණු. ලුණු හැදෙන්නේ පුතේ මුහුදු ජලයේ වාෂ්ප කරලා. ඒ කියන්නේ සුදු පාට කුඩක් ඉතුරු වෙනවා. ඒකේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් අපි කියන මුහුදු ජලයේ වාෂ්ප කරාම ලුණු හදා ගන්න පුළුවන්. ලුණු කියන්නේ පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය. හරි. ඒ නිසා සුදු පාට කුඩක් දකින්න පුළුවන් වෙනවා කරදිය ජලයේ. ඊළඟට සීහිතා තුනි සුදු කුඩු විස්තරයක් තියනවලු. ඒ කියන්නේ පුතේ ඒක කලපු ජලය නැත්නම් කිවුල් දිය ජලය වෙන්න ඕන. කිවුල් දිය. එහෙනම් උත්තරේ එන්න ඕන මිරිදිය, කරදිය සහ කිවුල් දිය. ඔව්. එහෙනම් උත්තරේ අංක කීයද? 2. අංක 1ද, 2ද, 3ද, 4ද? 2. අංක 2 උත්තරේ එන්න ඕන. අංක 2 උත්තරේ එන්න ඕන. හරි. එහෙනම් 8 අංක 2. ළඟ 9 වෙනි එක රූපේ දක්වා ඇති සංගීත භාණ්ඩය වන්නේ කුමක්ද කියලා අහනවා. මොකද්ද පුතේ? ඔව්, මේක දැකලා ඇති, වාදනය කරලා ඇති. ඔව්, මේක දැකලා ඇති දරුවෝ වීඩියෝ මගින් දැකලා ඇති, රූප මගින් දැකලා ඇති. එහෙම නැත්නම් වාදනය කරපු දරුවෝත් ඇති. මේ තියෙන පුතේ සයිලෝෆෝන් එකනේ, සයිලෝෆෝනය. උගුර මේක අයිති වෙන්නේ මොන කම්පණයටද අපි ඉගෙන ගන්නවා විද්‍යාවේනේ? තත් කම්පණය, පටල කම්පණය. මේක අයිති වෙන්නේ මොනවටද? ඔව්, පටලයක්ද මේකේ තියෙන්නේ?
මේකේ තියෙන්නේ දඬු කීපයක් නේ දඬු කම්පණය වීමක් වෙන්නේ නේ තන්තු හා දඬු කම්පණය වෙන එක අපි කියනවා නේ ගිටාරේ වයලීනේ වෙන්නේ තන්තු කම්පණය වීම මේකේ දඬු මේකේ දණ්ඩක් මතට තමයි මේ කම්පණය ඇති කරන්නේ නිසා මේ සයිලපෝනේ දඬු කම්පණය වීමක් සිද්ධ වෙන්නේ නේ හරි ළඟට 10 වෙනි එක 10 වෙනි එක ගොක්කොල නලාවකින් ශබ්දය ඇති කරන ආකාරය වෙන ශබ්ද ඇතිවන සංගීත භාණ්ඩය මොකද උත්තරේ? සිතාරිය. දැන් ඔයාලා අවබෝධ කරගන්න දුවේ පුතේ මෙතන තියෙන සංගීත භාණ්ඩ හතරක් තියෙනවා. සර්පිනාව දැකලා තියෙනවනේ. සර්පිනාව දැකලා තියද වාදනය කළා තියද? සර්පිනාව දැකලා ඇති වාදනය කළා ඇති සමායටනේ. ඔව්. සර්පිනාවේ සංගීතය නිපද වෙන්නේ කොහොමද පුතේ? දැලෝ කරලා. ඔව්. මොකද්ද ඒකේ ක්‍රමය මට කියන්න වාතයේ කම්පණය වෙලාද පටලයක් කම්පණය වෙලාද? තන්තුවක් කම්පණය වෙලාද? ඔව් මොකද්ද කම්පණය වෙන්නේ? වාතය. වාතයේ කම්පණය වෙන්නේ පුතේ වාතය. එහෙනම් ගොක්කොල නලාවෙන් කම්පණය වෙන්නේ මොකද්ද? වාතය. වාතය නම් උත්තරේ අංක කීයද? 1. සර්පිනාවට පේනවනේ දෙවෙනි එක එතන ගිටාරයේ පුතේ තන්තු කම්පණය වීමක්. සිතාරයත් තන්තු කම්පණය වීමක්. ඊළඟට දවුල කියන්නේ දවුල මොන කම්පණය වීමක්ද? දවුල වෙන්නේ පටල කම්පණය මතක තියාගෙන දවුල තම්මැට්ටම යක් බෙරේ ගැට බෙරේ බෙර වර්ග ළඟට තබ්ලාව මේ ඔක්කොම පටල කම්පණය සිතාරයේ ගිටාරය වයලීනේ මේවා තන්තු කම්පණය වෙනවා සර්පිනාව බටනලාව හක්ගෙඩිය ඒවා මොනවද අපි කියනවා ඔව් ඒවයි සිද්ධ වෙන්නේ පා කඳන් කම්පණය වීමක් හරි ඊළඟට අපි යන 11 වෙනි ප්‍රශ්නෙට ඝන ද්‍රව හා වායු අවස්ථා තුනෙහිම දැකිය හැකි පදාර්ථ යුගලය අහනවා අපෙන් මොකද්ද පුතේ ඝන ද්‍රව හා වායු අවස්ථා තුනෙහිම දැකිය හැකි පදාර්ථ යුගල වන්නේ ජලයයි ඔව් ඝන ද්‍රව හා වායු අවස්ථා තුනෙම තියෙන පුතේ ජලය සහ හිටි ජලයේ ඝන අවස්ථාවක් තියෙන මොකද අයිස් ජලයේ ද්‍රව අවස්ථාව තමයි ජලය කියලා කියන්නේ ජලයේ වාෂ්ප අවස්ථාව ජල වාෂ්ප හිටි පුතේ ඝන හිටි අපි හිටි පන්දම් කියලා ගන්නේ ඝන ළඟට හිටි වාෂ්පක තියෙනවා වායු අවස්ථාව හිටි ද්‍රව තියෙනවානේ නේ උත්තරේ තමයි 11 අංක දෙක ජලයේ ඔව් ජලයේ සයිටි 12 නිදාසේ එල්ලන ලද චුම්බක දෙකක් එකිනෙකට ලං කළ අවස්ථා තුනක් අවස්ථා තුනක් ABC වල දැක්වෙනවලුනේ. දැන් අපෙන් අහනවා පුතේ මේකෙන් නිරීක්ෂණ වලින් පිළිවෙලින් දක්වන්නලු නිවැරදිව. පළවෙනි අවස්ථාවේ තුන N හා NA කියන්නේ මොන ද්‍රව දෙකද? N හා N කියලා කියන්නේ උත්තර ද්‍රවය උත්තර ද්‍රවය. මොකක්ද දෙවෙනි ලං කරාම? ඈත් වෙනවා. ඈත් වෙනවා කියන්නේ විකර්ෂණය. දක්ෂිණ ද්‍රවයේ උත්තර ද්‍රවයේ දෙවෙනි එකේ තියෙන මොකක්ද වෙන්නේ ඒකේ? ආකර්ෂණය ඔව් ලං වෙනවා පුතේ හොඳයි ළඟට C වල තියෙන SS ඒ කියන්නේ දක්ෂිණ ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ මොකද්ද වෙන්නේ විකර්ෂණය විකර්ෂණය වෙන උත්තරේ මොකද්ද හතර ඔව් හතර තමයි උත්තරේ විකර්ෂණය ආකර්ෂණය විකර්ෂණය උත්තරේ හතර හරි ළඟට 13 වෙනි එක හරිනම් හරි දාගෙන ලකුණු දාගන්න 13 ජෝගුවේ තිබූ ජලය සම්පූර්ණයෙන් වීදුරට වක් කළ පසු මොකද වෙන්නේ? ජලයේ හැඩය වෙනස් වේ, පරිමාව වෙනස් වේ, ජලයේ ස්කන්ධය වෙනස් වේ, ජලයේ පවතින අවස්ථාව වෙනස් වේ. මොකද වෙනස් වෙන්නේ දුවේ පුතේ? ජලයේ හැඩය. ඔව් ජලයේ හැඩය වෙනස් වෙනවා නේ අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ එකම දේ තමයි ජලයේ හැඩය විතරයි. භාජන දෙකක් නේ තියෙන්නේ නේ. මේ භාජනයේ හැඩය ගත්ත කලින් අවස්ථාවේ දැන් මේ භාජනයේ හැඩය ගන්නවා ජලයේ හැඩය වෙනස් වෙනවා. නම් උත්තරේ අංක 1. ලැක ඩයෝඩේ සම්මත සංකේතය අනුව අපේ මොකද්ද පුතේ උත්තරේ? ඩයෝඩේ කියන්නේ අපි දන්නවනේ ඔය LED කියලා ගන්නේ ඩයෝඩ වර්ගයක් ආලෝක විමෝචක ඩයෝඩ LED. උර ආලෝක විමෝචක ඩයෝඩේ සංකේතය වෙනම එකක්. ඒකේ ඊතල දෙකක් තියෙනවා. ඩයෝඩේ සංකේතය තව එකක්. මේ ත්‍රිකෝණයක් එක ඉරක් තියෙන්නේ ආයක තමයි ඩයෝඩේ සංකේතය. අමතක නම් මෙන්න උත්තරේ 14 අංක කීය 14
අංක දෙක පුතේ උත්තරේ මතක තියාගන්න මේ තියෙන ඊළඟ එක ආලෝක විමෝචක ඩයෝඩය ජී අකුරෙන් තියෙන ගැල්නෝමීටර් ඊළඟට තියෙන මොකද්ද ප්‍රතිරෝධකනේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක නම් දෙවැනි උත්තරේ තමයි හරි හරිනම් හරි දාගෙන ලකුණු දාගන්න ඊළඟට 15 වෙනි එක යකඩැනිය මෙන්න ඇටෝමක් තියෙන යකඩැනියයි මෙතන තියෙනවා පුතේ ඔව් බලන්න පළවෙනි එකේ යකඩැනියක් තියෙනවා දෙවැනි එකේ තඹ කාසියක් තියලා තියෙනවා පරිපථයට තුන්වෙනි එකේ ලෝහ ඇමනුම් කටුවක් තියලා තියෙනවා හතරවෙනි එකේ ප්ලාස්ටික් කඩරුලක් තියලා තියෙනවා අපෙන් අහනවා මේ කොමන අවස්ථාවේද බල්බේ නොදැල්වෙන්නේ කියලා මොන අවස්ථාවේද ආදී අවස්ථාවේක හැම දරුවෙක්ම දන්නවනේ ප්ලාස්ටික් කරා විදුලිය ගමන් කරන්නේ ඒ නිසා උත්තරේ අංක 4 D අවස්ථාවේ තමයි පරිපථයේ හරහා ගමන් කරන විදුලිය ගමන් නොකරන්නේ කියන්නේ පුතේ බල්බේ නොදැල්වෙන්නේ අංක 4 දී 16 වෙනි එක තාපයේ හේතු කොටගෙන ඇතිවන වර්ණ විපර්යාසය මොකද්ද කියලා අහනවා රත් කරන විට යකඩ කැබැල්ලේ පැහැය වෙනස් වීම ගස්වල පත්‍ර කහපැහැයට හැරීම මුහුදු ජලයේ නිල් පාට වීම අවවේ සිටින විට සම කළු වීම මොකද්ද මේකෙන් උත්තරේ පළවෙනි එක තමයි උත්තරේ පුතේ රත් කරන විට යකඩ කැබැල්ලේ පැහැය වෙනස් වෙන්නේ තාපය නිසානේ රතු පැහැයට හැරෙනවනේ ගොඩක් රත් කරාම රතු පැහැයට හැරෙනවා ගිනියම් වෙනවා කියලා අපි කියන්නේ නේ එහෙනම් උත්තරේ අංක 1 හරි 17 වෙනි එක උඩා ලෝහ කැබැල්ලක් ලෝහ ගෝලයක් රූපේ දැක්වෙන පරිදි කම්බියකින් එල්ලා ඇත කම්බිය ටික වෙලාව රත් කරන විට ලෝහ ගෝලය පොළවා ස්පර්ශ විය මීට හේතු වන්නේ උත්තරේ අංක 3 පුතේ අංක 3නේ තාපය නිසා කම්බිය මොකද්ද වෙන්නේ ප්‍රසාරණ වෙන කියන්නේ දිගින් වැඩි වෙනවා දිගින් වැඩි වීම නිසා මොකද ලෝහ ගෝලය පොළවත් එක්ක ස්පර්ශ වෙනවා ගෑවෙනවනේ ස්පර්ශ වෙනවා එන අංක 3 තමයි උත්තරේ හරි 18 තියෙනවා මෙන්න උපකරණ තුනක් තියෙනවානේ අපිට උදව් වෙන විවිධ දේවල් මැන ගන්න ABC ආ පිළිවෙලින් මට කියන්න උත්තරේ මොකක්ද දෙන්නේ පුතේ දෙවෙනි එක පළවෙනි එකේ තියෙන වර්ෂාමානය දෙවෙනි එකේ තියෙන අනිලමානය තුන්වෙනි එකේ තියෙන සුලන් දිශා දර්ශකේන උත්තරේ අංක 2නේ 14ට උත්තරේ මොකද්ද 14ට උත්තරේ එන්නේ අංක 2 14 උත්තරේ අංක 2 18 උත්තරේ අංක 2 19 වෙනි එක තෙත් කලාපයට අයත් නොවන ප්‍රදේශය මොකද්ද පුතේ? රත්නපුර ගම්පහ හැටන් අම්පාර. ඒ කියන්නේ වියලි කාලගුණයක් සහිත වියලි දේශගුණයක් සහිත ප්‍රදේශය තමයි පුතේ ලංකාවේ තියෙන රත්නපුර නෙවෙයි ගම්පහත් නෙවෙයි හැටනොත් නෙවෙයි අම්පාරනේ අම්පාරේ තියෙන ටිකක් වියලි දේශගුණයක් වියලි කාලගුණික තත්ත්ව තියෙන වැඩිපුරම වැස්ස අඩුයි පැත්තට වැස්ස අඩු ප්‍රදේශයක් නැ උත්තරේ අම්පාර ඊළඟට 20 විදුලි පරිපථ උපාංග ජල ඇති ස්ථානවල භාවිතා නොකළ යුත්තේ ඇයි ජලය ඇති ස්ථාන විදුලි පරිපථ භාවිතා නොකරන්න හේතුව තමයි පුතේ ජලය තුලින් විදුලිය සන්නයන වී අනතුරු ඇතිවන නිසා ජලය තුලින් විදුලිය සන්නයන වෙලා අනතුරු ඇතිවන නිසා ඒ කියන්නේ උත්තරේ අංක 2 හරි උගොඩ අද දවසේ අපි ඔය ප්‍රශ්න 20 තමයි සාකච්ඡා කරන්න දුවේ පුතේ 20ෙන් දැන් බලන්න කීයක් හරිද කියලා මේක වීඩියෝ එකත් ඔයාලට දානවා අපි ඉතිරි කොටස් ටික හිට සාකච්ඡා කරනවා දැන් හැම දරුවෙක්ම බලන්න ලකුණු කීයක් තියද ඒ ටික බලන්න බලලා පුළුවන් චැට් එකට දාන්න නැත්නම් කියන්න පුළුවන් නම් කියන්න අපි බලමුනේ ඉදිරියේදී ඔයාලට ඔන්ලයින් ප්‍රශ්නත් ලැබෙනවා එතකොට පේපර් එක මම ඔයාලට ගෲප් එක ලින්ක් එකක් දාන්නම් එතකොට ඔයාලට ඒ හරහා ලබා ගන්නත් පුළුවන් අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවනම් හරි එහෙනම් අද දවසේ අපි ඔන්න ඔය කොටස් ටික සාකච්ඡා කර දේ පුතේ අපි නැවත හෙට දිනේ ප්‍රශ්න පත්‍රයකින් හමු වෙනවා එතකන් සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්. Oi,
අයිබෝවන් හැමෝටම